මම කැමති මෙහෙම ආපු එක නම් මොකද මම කිව්වත් මම ආයෙ උප මතක් කරනවා ඒ කියන්නේ සාමාන්‍ය ආයෙ මතක් ගන්න වෙනවා මොකද මේ වෙලාවේ සමහර ස්වාමීන් හිනා වෙලා මෙහෙම ඉන්නවා පේනවා තමයි මේ ස්වාමීන් වහන්සේ ඇත්තටම හොඳටම නැති වෙන්න ගියා 2015 දී නැති වෙන්න හොම නැති වෙන්නම ආව ඇත්තටම හිමාලයේ කෛලාස වල ඒ වෙලාවේ ඒ ඇතිවෙච්ච සිදුවීම ඒ කියන්නේ ඒ වෙලාවේ තමයි සිතට ආවෙත් මට මිනිසුන්ට යහමින් දෙන්න බැරිුණා කියලා ඒ සිතුවිල්ල ආවිට දැන් කරන්න දෙයක් නැහැ ඒ වෙලාවේ එහෙම හිත හදාගත්තා ඊට පස්සේ මම කමඨාන්ට හිත පීටුවා ඒතර මට දෙන්න ඕන තියෙන්නේ මොකද ඔය කමඨාන වඩන හැටි මැරෙන්න මූණ පාන හැටි අපවත් වෙන්න ඒ කිය අපවත් වෙන අවස්ථාව එනකොට මොන වගේ කමඨ මොකද්ද භාවනාව කරන්නේ දොල්පින්තුනි එහෙම අපි එහෙම පුරුද්දක් කරලා තිබ්බොතින් ඒක අපි මැරෙන වෙලාවේ අපි මැරෙන්නේ නැති තත්වයකට ගේන්න පුළුවන්. ඒ කියන්නේ ඒ භාවනාව හරියටම ග්‍රහණය වුණා නම් අපි සුවාන් හරි මාර්ගඵල ලබනවා පින්වතුනි. ඒතර අපේ දුක අපිව ගලවපු ආශිර්වාද කරන දුකක් වෙන්න පුළුවන්. ඒක හරි විදිහට හරි ගස්සගත්තොතින්. ඔන්න මට ටිකක් කලින් වෙනවා. දැන් ඒක අපි ආශ්‍රය කරන දේ අනුව පින්වතුනි. අපේ මේ විපත අපේ මැණික් මතු කරන විපතක් වෙන්න පුළුවන්. බලන්න අඟුලිමාල මහරහතන් වහන්සේ ලේ තරවිල අත්වල මිනිමරුවේ කපායට යන දින කර්ම කරගෙන ඒ ආත්මෙදිම එතකොට පින්වතනි භාග්‍යතුමාන්සේ මුණ ගැහුණා භාග්‍යතුමාන්සේ සිත ඒ කමටහනක් දුන්න භාවනාවක් දුන්න රහත් උනා මොනවා දුන්නේ නිකන් නෙමේ කර්මවත් ගෙවුනා විතරක් නෙමේ අර අපාය යන්නෙත් නෑ භවයක්වත් දෙන්නේ නෑ එතකොට අපි හරි කල්පනාව හරි සත්පුරුෂය කාශ්‍ය කරෝදින් ඒ විපත අපිට ලොකු ආශිර්වාදයක් වෙන්න පුළුවන්. සමහර පින්වතුනි අපිට එහෙම විපත් නැහැ. හැබැයි අපිට එහෙම පාවිච්චි කරන්නේ අපි එහෙම අපි ඒ කාලේ නිකන් නාස්ති කරගන්නවා අපරාධේ. දැන් අපේ ගුරු දෙවියන් වහන්සේ අනුව අපි මේ ට්‍රේනින් එකක් තියෙනවා ඕනකමින් අපි දුකට දාන්න ඕනේ. දැන් අද එහෙම මම එහෙම වැඩියා පින්නේ අර ගහක් යට එහෙම ඒ චොට්ටක් කැලි ඒ වගේ තියෙන තැනකද එහෙම එහෙම ඉන්න උනා. ඉතින් එතන කුඩල්ලු එහෙම එනවා මෙයා වෙනවා. දැන් අපි ඒක පුරුදු වෙන්න ඕනේ එතන ඉඳගෙන එහෙම ඉන්න. එතකොට තමයි අර කමඨහන පීඨණ ඒකේ තියෙන යම් හයියක් එන. ඉතින් මම පින් දෙනවා මේ මහත්තුරු මාව ගෙනිච්චා මගේ අර ටිකක් මේ ටිකක් එක මට සතුට වෙන පරිසරයකට. මම හිතන්නේ මම මෙල්බන් ඇවිල්ලා මේ බාහිරෙන් සතුට වෙච්ච අවස්ථාවක් එතන තමයි. ඒ වගේ මේ පිරිස දැකලත් මම සතුටු වුණා. මේ අමුතු පිරිසක් මේ පළාතේ ඉන්නවා කියලා ඒකත් මම දැක්කා හොඳ ධෛර්යවන්ත හොඳ නිකන් ලංකාවේ ක්‍රීමයක් කියලා මට හිතුණා. ඇත්තට මේක මම දැක්ක මේ කට්ටිය උනන්දුයි මේ කට්ටියගේ තියෙන වෙනම ක්වලිටි එකක් අපේ අය ගාව නැති කුමාරි මම අර මේ ඉතින් අර මොනවාද ඒ අවස්ථාවේදී මම ඇල්ටිටියුඩ් සික්නස් එක මුණපාල අර විදියට මට මේක යහමින් කරගන්න බැරි වුණා කියලා ඉතින් තියෙන්නේ අපේ ගුරු දෙවියන් වහන්සේ දුකට දාන්න අපිව ඒ කියන්නේ ඒක කිව්වා දුකේ ඉන්න ඕනේ කියලා එතකොටයි ගොඩක් දුක නෙමේ කමටහනක් වඩන්න බැරි දුක කියනවා දුෂ්කර ක්‍රියාව වෙනවා ඒක තමන්ට යම් ප්‍රමාණයකට ඉතින් මට අපිට ඉස්සර කියන්නේ ස්පිතාලේ තමයි රෙස් කරන්න කියලා. ඉතින් අපි හිතන එක මම දන්නවා ස්වාමීමාසේ කියන දේ එහෙම නිකන් එක්සජරේෂන් එකක් නෙමෙයි ස්වාමීමාසේම කරලා තියෙනවා. ගමින් ගමට වඩිනකොට පා ගමනින් මට ආරංචින මමත් වඩිනකොට යම් පාර පැත්තේ ඒ අර මෙඩිකල් ඔෆිසර්ස්ලාම කියනවා ඔබ වහන්සේගේ ඉස්සර ජර්මන් ස්වාමීමාසේ කෙනෙක් වැඩියා කියලා. ඊට අපි උපස්ථාන කර දවස් 3ක් උන්වහන්සේ ඊට පස්සේ අපිට දන්නව අනිත් ගමේ ගිහිල්ලා එහෙම වෙලා හිටියා කියලා. එතකොට සොහිමස්සේ ඇත්තක වෙලා තියෙන්නේ. දවස් 3ක් මට කියන දවස් 3කින් රිකවර් වෙනවලු ඊට පස්සේ ආයි වඩිනවලු. ඉතින් පින්වතුනි මේක අපි එතකොට තමයි සොහිමස්සේ කියන්නේ කාම ලෝකේ දුක තේරෙන්නේ. එතකොට කාම ලෝකෙන් දුක තේරෙනකොට තමයි ඉවත් වෙන්න හිතෙන්නේ. සැපම තියෙනකොට මුලා වෙනවා ඇලෙන්න හිතෙනවා. හිත කිලුට වෙනවා.